තමයි මම නම් නැතිච්ච පොඩි එකෙක් වගේ පේන්නේ. මං කවුරු කියලා හිතුවද? එයා මාව දන්නේ නැද්ද? නොදන්න විදියක් නැහැනේ. ඒලිය කෙනෙක් වෙන්න නැති. දැන් ඉතින් අපේ සොංගීව නොදන්න කිසිම කෙනෙක් මේ රටේ නැහැ. අනිත් එක ජනප්‍රියම නිලිය වෙන්න හැමෝටම පුළුවන් ය. ගොඩක් අය ජනප්‍රියම නිලිය වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් කවුරුත් අඳුරන්නේ නැහැ. ඒ වගේ අය ජනප්‍රියයි කියලා කිව්වහම ඇත්තටම ඉතින් හිනා යනවනේ. ඒක නම් ඇත්ත. දැන් අපි සොංගීව මේ රටේ නොදන්න කෙනෙක් නැහැ. අපේ ළමයි ඔක්කොම එකට ඉගෙන ගත්තට ඉහළට යන්න පුළුවන් උනේ කී දෙනාටද? හැබැයි ඉතින් එහෙම බලනකොට සොංගී සෙවි තමයි ඉස්සරහින් ඉන්නේ. සොංගියලු ඩ්‍රාම එකක් කරනවද? එයා ගැර පරණ ඩිරෙක්ටර් චිත්‍රපටියක් කරමු කියලා තමයි එයාට යෝජනා කරලා තිබුණේ. පස්සේ එයා ඩ්‍රාම එක තෝරගත්තා. ආ මං හිතන්නේ ඔයගොල්ලන්ගේ සෙමිත්තේ ඩ්‍රාම එකේ ඉන්නවා. එයාගේ නම ආටිකල් එකේ තිබුණේ නැහැ. මොකද්ද? මං හිතන්නේ අපේ දුවගේ ආල්වර්ත කොහෙද ඉන්නේ? සහය නිලියෝ ගැන ආටිකල් වල ලියන්නේ නැහනේ. මේ සොංගියත් අලුත් ගෙදරකට යනවලු නේද? අලුත් ගෙදරකට? ඔව්නේ. ඔයා තාම මේක දන්නේ නැද්ද? තුවාද ගෙවල් මාරු කරනවා. ආ? මොකද මන් නොදන්නේ? ගෙවල් මාරු කරන එකනේ. මමත් එයත් එක්ක යන්නයි හිටියේ. මට ටිකක් හතිය වගේ හින්දා එයා කිව්වා එන්න ඕනේ නැහැ කියලා. කොයි පැලතරද එයා යන්නේ? ආ? කොහෙද මේ සෝචිදොන් වලට? දේසිදොන්. ගෝල්ඩන් ප්ලේස් එකටනේ. ආ ඔව්නේ. දේසිදොන් වලට තමයි යනවා කිව්වේ. මට ඒ නම ටිකක් පැටලුණා. පොඩ්ඩක් නවත්තන්න. සොංගිලා ගම්මේ යමු මාත් එක්ක. ඕනේ නැහැ මම යන්න. ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගන්නකෝ. එහෙමත් නැත්නම් ඔයාගේ ජනප්‍රිය නිලිදුවට කියලා ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්නකෝ. අපේ සොංගීත් මට නිතරම බල කරනවා ඩ්‍රයිවර් කෙනෙක් අරගන්න කියලා. ඩ්‍රයිවර් කෙනෙක් අරන් පිටිපස්සේ සීට් එකේ යන එක මට නම් හරි සෝබන වැඩක්. අනිත් එක ඉතින් මෙහෙ ටැක්සි ඕන තරම් තියෙනවානේ. හරි එහෙමනම් ටැක්සි එකකින්ම පරිස්සමට යන්නකෝ. හරි හරි බයි. මේ මිනිස්සයාගේ උඩගුකම කවද අඩුවේද මන්දා? ඒයි ඔයාගේ දුව සහය නිලියක් කියලා ඔයාට අමතක වුණාද? හිතන්න ඇති මං එයාගේ කාර් එකේ නැගලා ලැජ්ජ නැතුව යයි කියලා. මේ කෙල්ලව හැම ගහන්න දෙපැයි වෙන ගේකට යනවා කියලා මට කියන්න තිබුණා නේද? එයාට සාමාන්‍ය දැනීමක්වත් නැහැ. කොකෝ කොකෝ අකවුන්ට් එකේ නම නම් පොඩි ළමයිගේ වගේ. ඔයාගේ මොලේට බෙහෙත් විද්දද? ඔයාගේ මොලේ රැලි නම් එකක්වත් නැහැ වගේ. මේ වගේ කමෙන්ට් දාන්නේ පොඩි ළමයි කොහෙන් ඉගෙන ගත්තද? අනිත් එක මෙහෙමද මං ගැන හිතන් ඉන්නේ? ඔව් කියන්න. ඔයා නම් පුදුම ළමෙක්. තමුන්ගේ අම්මට මෙහෙමත් ලැජ්ජ කරනවද? සෙමීගේ අම්මගෙන් දැනගත්තේ මගේ දුව ගෙවල් මාරු කරනවා කියලා. ආයි කෝල් කරන්නේ පා කිව්වනේ. අම්මගේ දුවගේ සම්බන්ධය ඉවරයි කිව්ව නේද? ඒ කෙල්ලේ. කවදද ඉඳලාද කියනෝ ඔයා මේ අම්මා කියන දේක් අහන්නේ? මං ඉස්සර ඉඳලම අම්මා කියපු දේ අහුවනේ. ඔයා කියපු දේ අහලා වට රෙස්ටුරන්ට් එකක් දාන්න මම සල්ලි දුන්නා. ඊට පස්සේ ඇඳුම් සම්පු දාන්න ඕනි කියපු ලාගෙත් මම වට සල්ලි දුන්නා. ඇත්තද? හරි හරි ඕක ඉතින් මේ පරණ කතාවක් නේ. ඒ මොන කෙල්ලේ? ඒකට කියලා ඔයා මට කීයද දුන්නේ? පොඩ්ඩක් කන්නඩිය ගාවට ගිහින් බලනවා. ඔයාගේ යමුණ, ඒ වගේ මෑංග, කෝටි ගාණක් වටිනේ ලස්සන දුන්නේ කවුද? ඔයාට මං වගේ අම්මා කෙනෙක් හම්බුනේ නැත්තම් එක සර්ජරි එකක්වත් නොකර ඔය වගේ ලස්සනට ඉන්න පුළුවන් කියලා හිතුවද? මං හැදුවේ නැත්තම් ඔයාගේ දක්ෂකමක් නැහැ. දැන් ජනප්‍රිය නිලියක් වෙලා සල්ලි හම්බ කරන්න පුළුවන් උනේ.
මං වගේ ලස්සන අම්ම කෙනෙක් හම්බුන නිසා නැතු ඔයාගේ දක්ෂකමට ලැබුණේව නෙවෙයි ඒක හොතර මතක තියාගන්නවා ඒ වුණාට මං තාත්තා වගේනේ තමයි මේ ලම්මයා ඔයා කොහොමද තාත්තා වගේ වෙන්නේ ඔයාගේ තාත්තා මොන තරම් කැතයිද කියලා හැමෝම දන්නවා ආ ඇත්තනේ ඔයා ඉතින් තාත්තව කසාද බැන්දේ යාට තියෙන සල්ලි නිසානේ තාත්තට සල්ලි නැති වෙච්ච ගමන් ඔයා ආව අතෑරලා දැම්මා එයි මොනාද ඔයා ඔය කියවන්නේ ඇයි එහෙම කියන්නේ ඒ මං තාත්තා වගේ හින්දා ඔයාගේ ඔය වැඩවලට නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ ඒ නිසා තාත්තා ගැන තව වචනයක්වත් කියන්න එපා මගේ සල්ලි ඉවරයි පුළුවන් නම් සල්ලි ටිකක් එවනවා account එකට දානවා එතකොට හරිනේ ඒක නෙමෙයි මල්ලිට කෝල් එකක් දීලා බලනවා දවස් දෙකකින් ගෙදර ආවෙත් නෑ මගේ මේ මල්ලි කියන මෝඩ පැටියා ඔයි පාරක් ගෙදරින් ගිහිල්ලාද කැමති වගේ දන්නවද දැන් වෙලාව කීයද කියලා වෙලාව ඕනම් 12 පහ වෙලාද මෙච්චර රැවිච්ච වෙලාවක ඔය වගේ කෑ ගහ සින්දු කියන එක හරිද ඔයාට තේරුණාද එහෙමනම් මේකවල හොඳට හදලා නැතුව ඇති අපරාදේ මං ආවේ කවුරු හරි කැතට සින්දු කියනකොට ඒක සින්දුවකටත් වඩා මට හරි කංකරච්චලයක් ආ ශබ්ද දූෂණය කරන එක ලොකු අපරාධයක් පැමිණිලි කළොත් දඬුවම් විඳින්නත් වෙයි. දැන් මට විරුද්ධව පැමිණිලි කරන්න දහදන්නේ. අල්ලපු ගෙදරට හෙන සින්දුවක් කියපු නිසා. මම කිව්වේ පැමිණිලි කරනවා කියලා නෙවෙයි ඔයාගේ දැනගැනීමට. ඔයාව කියන්න හදන මට සාමාන්‍ය දැනීමවත් නෑ කියලානේ. නෑ එහෙමම නෙමෙයි. ඕ මං දන්නවා මම කිසිම මොලයක් නැති සාමාන්‍ය දැනීමක් නැති කෙල්ලෙක් නේ. මගේ මොලේටත් බෙහෙත් විතරනේ තියෙන්නේ. තවත් බකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්නේ. මොනතරම් දවසකට බැනුම් ගොනම් මිනිස්සුන්ගෙන් අහනවා කියලා දුවා හිතන් ඉන්නේ. හැම කෙනෙකුටම මගේ වරද්ද විතරද පේන්නේ. මම අද දවසටම එක ඇපල් ගෙඩියක් විතරයි කෑවේ. ඒත් බඩගින්න දැනෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ හොඳටම බැලුම් හපු නිසා. ඒ මදිවට අල්ලපු ගෙදර කෙනත් ඇවිත් මට බනිනවා. මං සින්දුවක් කිව්වා කියලා මෙච්චර ලෑවලත් ඔයා වගේ කෙනෙක්ගෙනුත් බැලුම් ගන්න වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ. මුළු දවසම මිනිස්සුන්ගෙන් අපහාස විඳිනවා. මමත් මිනිස්සේ දුක වේදනාව කියන එක මටත් හොඳට දැනෙනවා. කොහොමද කියන්න? මගේ මේ හිත නිදහස් කරගන්නේ. ඇයි සොංගීට මිනිස්සු මෙහෙම සලකන්නේ? ඇති සමාව ගන්න ඕනේ. තවත් මේ ගැන කතා කරා කියලා තේරුමක් වෙන්නේ. මම ගොඩක් අය කැමති කිව්වට මාව ජොයින් ගමක වගේ අපල විසි කරනවා. මේක වැරද්ද පිළිගත්තා වගේ වෙන්න පුළුවන්.
හැබැයි ඔයා නොගියොත් මාධ්‍යවලය යෝගේ පස්සෙන් පන්නන්න ගනි. ඒ මිනිස්සු මං ගැන මෙහෙම හිතන්නේ. මං ගොඩක් ලස්සනයි කිව්වට මන්න ගොඩක් අය කැමති කිව්වට මාව චුයින් ගම් එකක් වගේ අපලා විසින් කරනවා. මොන තරම් අසාධාරණද මේ ලෝකේ ඉන්න මා බොරු කාරු මිනිස්සු. උදේ 5ටයි පළවෙනි සීන් එක. දෙවෙනි සීන් එක පටන් ගත්තේ හවස 5 වෙද්දි. අන්තිම සීන් එක කළේ රෑ 12 වෙද්දි. ජොන්සන් ඊනම් දවසට සීන් 20ක් විතර කරලා ඉවරයි. එහෙනම් ඉතින් ප්‍රධාන චරිත කරන්න කියන්න. ඈ මේ වැඩේට අකමැත්තක් තියෙනවා නම් ඔය වැඩේ අතහැරලා දාන්න. මොකක්? ඕකට ඉතින් ඔච්චර කලබල වෙන්න ඕනේ නෑනේ. ජෝ අධ්‍යක්ෂකතුමා අපේ මැනේජර් ටිකක් තරහ ගිහිල්ලා රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න. හා මේ වගේ ඇත්ත එකක් මට වැඩ කරන්න ඕනේ. මල් කොහොමද මේ වගේ අයත් එක්ක තවසයි දෙකයිනේ ඕක අමතක කරන්න. චොන්සොන්ගීට අටට එන්න කිව්වේ. අයියා තාමත් ආවේ නැත්තේ. සොන්ගී නම් අද එන්න පරක්කු වෙයි. එයා එන්නේ නැති වෙයිද දන්නේ? ආ? ඔයා න්ියුස් බැලුවේ නැද්ද? වාර්ෂික ජනප්‍රිය පුද්ගලයන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ පුවත් අපට අසන්නට ලැබෙනවා. ඔවුන් විශ්වවිද්‍යාල තුල හැසිරෙන්නේ ශිෂ්‍යයන් ලෙස නොව ජනප්‍රිය තරු ලෙසයි. මේ වසරේ උසස් අධ්‍යාපනයේ පිසි සොංගි දේශනවලට සහභාගී නොව බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරනවා. මෙහි සත්‍යතාව සොයා බැලීමට අප විශ්වසනීය ආරංචි මාර්ග මොන හැකට දෙහෙට ගිහිලා තියෙන්නේ? ඒක නෙවෙයි මට ඔයාලට කියන වැදගත්ම දෙයක් තියෙනවා. ඔබ සොංගිව දැක්කා? ඔව් දැක්කා. ටීවී එකේ කමර්ෂල් එකක. එතකොට ඔබ මේ විශ්වවිද්‍යාලය තුලදී දැකලා නැද්ද? මේ දිනම් මම එකපාරක්වත් දැකලා නැහැ. එයා තාම අවුට් වෙලා නැද්ද? මේ ෂූටින් වල වැඩ නිසා මම මොනතරම් කාර්ය බහුල වෙලා දින්නේ? කොහොමද දේශනවලට යන්නේ? ආ? නාය ප්‍රකාශ කර සිටියේ දේශනවලට සහභාගී නොවීමට හේතුව දැඩි කාර්ය බහුල බවයි. ඒකනේ. නමුත් දේශනවලට සහභාගී නොවුනද මා අතතිවැදී ඇගේ MMS පණිවිඩ වලින් තහවුරු වන්නේ ඇය බොහෝ විවේකීව තම කාලය ගත කරන බවයි. ඇය නිදහසේ කෝපි කෝපයක රස විඳින අයරු මෙයින් දිස්සෙනවා. මෙවැනි අය තම සමාජ තත්ත්වය භාවිතා කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුවත් ශිෂ්‍යෙක් ලෙස තම වගකීම මගහැර සිටීම ගැටලුකාරී තත්වයක්. SBC News වෙනින් මම හාජන් වූ. ඒකනේ මං කිව්වේ පරිස්සම් වෙන්න කියලා. මං ඩිරෙක්ටරට කිව්වා ඔයාගේ සීන් ටික ඔක්කොම රැට කරමු කියලා. මට හිතෙන්නේ ඔයාගේ ලෙක්චර් වලට ගියොත් තමයි වඩා හොඳ. එහෙම නොවුනොත් තවදුරටත් ප්‍රශ්න ඇති වෙයි. හැබැයි අද මම ලෙක්චර්ස් වලට ගියොත් කෙලින්ම වැරද්ද පිළිගත්ත වෙනවා. මම පිළිගන්නවා. ඒ වුණත් අද මේක නිවුස් වලටත් කියන්නේ. මේක වැරද්ද පිළිගත්තා වගේ වෙන්න පුළුවන්. හැබැයි ඔයා නොගියොත් මාධ්‍යවලය යෝගේ පස්සෙන් පන්නන්න ගනීවි. එතකොට මොකද කරන්නේ? ඒක ඔයාගේ නමටක් කැලලක්.
ඒහිඳා යන්න. ප්‍රශ්නේ විසඳිලා වගේ. ඒ කොහමද? ඔය කියපු අයිතිකාරයා මීට ටිකකට කලින් මැරිලා. ඈ? අපේ අල්ලපු ගෙදර කෙනා? ඇයි මෙහාට ආවේ? අක්ක දන්නකෙනෙක්ද ඒ? මේ මනුස්සයට එන්න කියලා කියපු වෙලාව හරිනේද? ඉක්මනින් එනවා කිව්වා. පාඩම් වැඩේ විරච්චකම මම මිනිහට එන්න කියලා කිව්වේ. මෙලහකටත් කෙල්ලෙක්ගේ පස්සෙන් යන්න මෑති. මෙහෙමත් මෝඩේ. ඒක නෙමෙයි අර ෂොපින් මෝල් එකේ ඉඩම් ප්‍රශ්නෙට මොකද උනේ? තාමත් අර මිනිහ එතනින් යන්න බෑයි කියලා කියනවද? නැහැ. මිනිහ එතනින් යන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. ඊළඟ බෝඩ් මීටින් එක තියන්න කලින් ওই ප්‍රශ්නේ විසඳලා ඉවරයක් කරන්න ඕනේ. ප්‍රශ්නේ විසඳිලා වගේ. ඒ කොහමද? ඔය කියපු අයිතිකාරයා මීට ටිකකට කලින් මැරිලා. ඈ? එයා වාහනේ එලවද්දී නිින්ද ගිහින් තමයි අනතුර වෙලා තියෙන්නේ. ඇත්තද? ඒ ප්‍රශ්නේ දිවරයි. මිනිහෙක් මැරුවම සතුටු වෙන එක නම් හොඳ නැහැ. කොහොම හරි ඒකෙන් දැන් අපේ වැඩේ ටිකක් ලේසි වුණා. මොකද මං කිව්වේ කරන්නේද? ආ ඔව්. දැන් වැඩේ ලේසි. එයාගේ පුතාට නම් ඕක විකුණ ගන්නකන් 100ක් තිබුණේ. එහෙමද? මගේ සුබපැතුම් තාත්තේ. එහෙමනම් දැන් අර මෝඩයට කෝල් කරනවා රෑ කෑමට එන්න කියලා. හා. ආව්. මට තෝරුනේ ඒක තමයි. නෑ නෑ මගේ අකමැත්තක් නෑ. ආ මට පේන්නේ ලොකු ප්‍රශ්නයක් වගේ. මං ඇවිල්ලා ඉන්නේ ඔය එන්න. Good morning madam. Good morning. Good morning. බලාගෙන පඩිපෙළ පරිස්සමින්. අයියා. චොංසොංගී. ආ, ඔයාව අඳුර ගන්නත් බෑනේ. වෙනදටත් වඩා ඔයා ලස්සන වෙලානේ. කවදද ඔයා ආවේ? විනාඩි 30කට කලින්. මාස 6කින්නේ දැක්කේ. සතුට නැද්ද? සතුට වෙන තරම්වත් මට විවේකයක් නැහැ. කැම්පස් යන ගමන්ද? මං ගිහින් දාන්න. නගින්න. ගොඩක් සතුටින් ඉන්නවම ගෙපෙන්නේ. සතුට නැත්තේ මොකද? මේ පාර වැඩ ටිකක් අඩු කරගත්තා. ඔයා මෙහෙන් අවුට් වෙච්ච ගමන් අපි දෙන්න ඉක්මන් කරලා කසාද බඳින්න. ඕ, අර ඉස්සර ටැක්සි එක ගාව නවත්තනවද? ඒ කියන්නේ ඔයා කවදාවත් කසාද බඳින්නේ නැද්ද? මං එහෙම කිව්වේ නෑනේ. තීරණයක් තියෙන්න එපා. ඒක මගේ වැඩක්. ඔයා කවදා හරි කසාද බඳිනවා නම් මාම තමයි බඳින්න ඕනේ. ඉක්මනට බැඳම ඔයාටත් හොඳයි. කවදා කාව බඳිනවද කියලා තීරණය කළා තේ ලබන අවුරුද්ද නම් නෙවෙයි. ඇයි? කසාද බඳහම මගේ නිදහස නැති වෙනවා. එතකොට මම හොඳ චරිත කරන්නේ කොහොමද? නෑ නෑ. ඔයා කසාද බැන්දත් ඔයාගේ නිදහසේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. ඔයාට රොමෑන්ටික් කොමඩි වගේ ඕන එකක් කරන්නත් පුළුවන් නේ. මං ඔය රොමෑන්ටික් කොමඩි වලට නම් කැමති නැහැ. ඔයා දන්නවනේ මම කැමති මොකද්ද කියලා? සරාගි. ඇයි මං හොඳ නැද්ද? ඇයි මට හැමදේම තේරෙනවා. හැබැයි මට රඟපෑම වෙනස හොඳට තේරෙනවා. මං කිව්වේ සැබෑ ජීවිතේ ඔයා හරියට ඒවා බලන කෙනෙක් වගේ නේ. දන්නවද? මම හැදිලා තියෙන්නේ ඇමරිකන් විදියට. හැබැයි මට රඟපෑමේ සැබෑ ජීවිතේ වෙනස තේරුම් ගන්න පුළුවන්. මං හරිම විවෘතයි. ජීවිතේ තේරුම් ගන්න බැරි කෙනෙක් නෙමෙයි. තේරුම් ගත්තත් නැත්තත් මට ඇති වැඩේ මොකෝ? ඉස්සරහට මගේ හස්බන්ඩ් විතරක් තේරුම් ගත්තාම ඇති. මං ගා තේරුම් අරගෙන ඉන්නේ. මතකද හතේ පන්ති ඉඳලා දහස් වතාවකට වඩා ඔක මට කියලා ඇති. ඔයා කැමති ඉංග්‍රීසියෙන් කතා කරන්නවත් නැති එකේ මං කියන දේවත් අහන්නකෝ. අනේ මට එයාගේ
පොත වෙන්නවත් තිබ්බා. බලනකො කොණ්ඩේ ලස්සන. කු 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 කොබලන් කොබලන්. නහ එනකන් හදලා. මොකද කිව්වේ? සොංගි ගැනද කියන්නේ? ඔයත් එහෙම කරොත් මොනවෙයි තන. නහ ඉඳන් ප්ලාස්ටික් සර්ජරි එකක් කරාම කවුද ඉතින් ලස්සන වෙන්නේ? ඔයත් කරා නම් ලස්සනට තියෙන්නේ නේද? අනේ මම නෑ කියවන්නේ. කොහෙ කියත් නුඹට කත පුරුදු අතරින් බෑ වගේ. අකේ. කලබල නොවී ඉන්න. හොඳ නම ගන්නනේ අපි ආවේ. ඇයිනේ ලෙක්චර් සිග්මන්ට් පටන් අරන් ඉවරයක් කරන්න. Good morning sir. Good morning. අපේ අලපු ගෙදර කෙනා ඇයි මෙහාට ආවේ? අක්ක දන්න කෙනෙක්ද ඒ? දන්නවා. මට අලපු ගෙදර ඉන්නේ. ඇත්තද? එහෙනම් හොඳයිනේ. හැබැයි මේක රංග කලාව පිළිබඳ දේශනයක් නෙවෙයි නිසා ටිකක් අමාරු වෙයි. අක්කයාව යාළු කරගත්තොත් උදව් ගන්න පුළුවන් වෙයි. මොකක්? අල්ලපු ගෙදර මහාචාර්යතුමාට වැරද්දක් එහෙම කළේ නෑනේ. කොතේ වෙන්න බෑ. ඊයේනේ පදිංචියට ආවේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. බයි පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. බලුවම නම් වයසත් අඩු වෙන තියෙන තරුණ කාලේ කියලා පේනවා. හැබැයි ඔයට ඉගෙන ගන්න තව ගොඩාක් අතව තියෙනවා. කසාය බීපු ගොළුව වගේ ඉන්න තව මොනා හරි කියනවකෝ. හේ දැන් මට විරුද්ධව පැමිණිලි කරන්න දහදන්නේ. අල්ලපු ගෙදරට හෙන සින්දුවක් කියපු නිසා. තවත් බකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්න. දෛව කියන්නේ පුදුම දෙයක් නේද? ගෙදරට ගියාම අසල් වැසි ඔයාම ගෙදර මහාචාර්යතුමා හරි පුදුමයිනේ. ඇත්තමයි මේ ගැන වෙන කවුරුත්ම දන්නේ නැහැ. එක්කපාරක් උදව් කරන්න මට උදව් කළොත් මම මේ ණය ගෙවනවාමයි. යාළුව ඇති කරගන්න බය හේතුවත් ඕකම තමයි. මොකද මිනිස්සු ඉක්මනටම වයසට යනවා. ඒ වගේම ඉක්මනටම මැරෙනවා. මං විතරක් ඉතුරු වෙනවා. සොංගි! මං සරයක් කිව්වනේ.